වෙලාව පාන්දර 5ට විතර ඇති. අඩි 12000ක් විතර ඩුබායි වලට උඩින් තමයි අපි හිටියේ. මේ වෙලාවේ ඔක්කොම දලීදී මම විතර නැගිටලා හිටියා. මොකද ඉර එළිය වැටෙන එක බලන්න ආසාවටම සමහර නින්ද ගියෙත් නෑ. පේනවනේ මටේමයි නිදි. මම විතරක් ඉතින් නැගිටලා බලාගෙන ඉන්නවා. දැන් ටිකක් අපි පල්ලෙහාට ඇවිල්ලා ඒත් ඩුබායි වල උඩින් තමයි හිටියේ. මෙතන ලස්සන බලාකුළු හැම පේනවා. කලින් දවසේ 10 ඉඳන් විතර එන ගමනක් ඉතින් සෑහෙන මහන්සියක් තිබ්බා. ඒත් එකම බඩගින්න තිබ මම උදේ පාන්දරම කෑවා කිරිපත් කෑලි දෙකක් මිල්ලගෙන කෑවා. ඒක මේ වීඩියෝ එකේ නැහැ. ඒ කලින් තමයි මේ කෑවේ. ඉතින් තාමත් අපි මේ ඩුබායි වලට ලෑන් කරන්න ඉඳින් යන ගමන. පොඩ පල්ලෙහාට ඇවිල්ලා මේ ඉන්නේ. මෙතන අඩි 10000කට අඩුයි. මේ වෙද්දි ටිකක් හොඳට පැහැදිලිව ඇන්ඩ් එක පේනවා. ඒ වුණාට ගහකොළ නම් මුකුත් නැහැ වගේ. කඳු කාන්තාර වගේ තමයි පේන තිබ්බේ. මේ ඉතින් ඩුබායි අහස යට කොළ පාටක් නම් නැහැ. තනිකර දුඹුරු පාට. මේ අපි ටිකක් ලෑන්ඩ් කරන්න කිට්ටුව තමයි මේ වෙනකොට හිටියේ. දැන් මේ පේන්නේ කුඩි කුඩි ගෙවල් තියෙනවා. ඉතින් කිසිම ගහකොළක් නම් පේන්නේ තිබ්බේ නැහැ නේ එනකොට. මේ සිටි එකේ උඩින් ඉඳන් බලකොට මම හිතනදි 5000ක් විතර උඩ. ඉතින් අපි ලෑන්ඩ් කරන්න යද්දී මූද පැත්තට ගිහිල්ලා ආයි අනිත් පැත්තට හරවගෙන තමයි ආවේ ඩුබායි වලට ලෑන්ඩ් කරන්න. එතන දෙන්නා ඔයගලන්ට පේන් එක ටර්න් කරනවා. කොහමරි මට ඩුබායි ට්‍රාන්සිට් එකේ වීඩියෝ එකක් කරන්න ඕනේ නැහැ. මොකද මම ගොඩක් අශේකේ දුවන්න උනා. මට පැයකමාරයි ෆ්ලයිට් එකෙන් අනිත් ෆ්ලයිට් එකට මාරු වෙන්න තිබ්බේ. ඉතින් ඒක නිසා දුවන අනිත් එකට මාරු වෙන්න උනා. මේ දැන් ඉන්නේ ලස්සන දිව්‍ය ලෝකයක් වගේ අයර්ලන්ඩ් අහස යට. මේ වෙනකොට අපි ලෑන්ඩ් කරන්න කිව්වේ හිටිය අයර්ලන්ඩ් වලට. ඉතින් වෙනස පේනවනේ ඔයගලන්ට කොච්චර ලස්සනද කියලා අයර්ලන්ඩ් වලින් දීන්දම් බලද්දි. මේ වෙනකොට බලාකුළු මැද්දෙන් තමයි අපි ප්ලේන් එක හිටියේ. ඒ පේන්නේ වලාකුළු වල හෙවන යන මුදල විදිය. මේ දැන් පේන්නේ අයලන්ඩ් උඩින් ඉඳන් බලද්දි. දැන් ලෑන්ඩ් කරන ගොඩක් කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. ලස්සන කොළ පාටට ගහකොළ ඔක්කොම තියෙනවා. ලස්සන පේනවා. මොකද මේ වෙලාවේ වලාකුළු වෙච්චලා තිබ්බෙත් නෑ. ලස්සන්ට උඩේ ඉඳන් ඔක්කොම පේනවා. දැන් අපි ඩබ්ලින් වලට ලෑන් කරන ගමන් ඒ වෙලාවේ පොඩ්ඩක් වැස්ස තිබ්බා. මෙහෙ කොහොමත් දිගටම සමය තුන වැස්ස වැඩි. මේ දැන් ඩබ්ලින් එයාපෝට් එක ලෑන් කරන එක. අපි ලෑන්ඩ් කරා. මේ හකටම එහා දෙක පිට පොර හැබැයි කිසිම නිදාගෙන හිටියේ. ලෑන්ඩ් කරාට අපිට ටැක්සි එකේ අමත්තගෙන ඉන්න උනා. ෆ්ලයිට් එක පැය භාගයක් විතර. හේතුව තමයි මොකක් හරි ෆ්ලයිට් එකක් කැඩිලා මග. ඉතින් ඒ පාර එක ඇදන් යනකම් අපිට ඉන්න උනා පැය භාගයක් විතර ඩිලේ එකක් තිබ්බා එතන. ඉතින් ඒ අතර ඉතින් කරන්න දෙයක්වත් නැහැ. ඉස්සරහට එන ෆ්ලයිට් බල බල ඉන්න එක තමයි කරන්න උනේ. ඔය තියෙන ස්ක්‍රීන් එකේ අපේ මොනිටරට අබුත ෆ්ලයිට් එකක් ඒකත් නවත්තගෙන ඉන්නවා. ඉතින් දැනට එච්චරයි.